මුකේෂ් අම්බානි කියන්නේ ඉන්දියාව විතරක් නෙමෙයි මුළු ලෝකේ පුරා දන්න ලොකු සල්ලිකාරයෙක්. ඉතින් ඉන්දියාවේ මේ විදිහට සල්ලි තියෙන මුකේෂ් අම්බානි තමයි IPL තරගාවලිය විතරක් නෙමෙයි අපේ ක්‍රීඩකයොත් හොඳින් දන්න මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ අයිතිකාරයෝ විදිහට ඉන්නේ මේ අම්බානිලා. අම්බානික සල්ලි තියෙන මේ අම්බානිලාගේ පරම්පරාවේ ලොකු පුතා, ඒ කියන්නේ ආකාශ් අම්බානි තමයි එළඹෙන IPL තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවා විදිහට කටයුතු කරන්න මේවර ක්‍රීඩක වෙන්දේසියට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙන්දේසියේදී 2019 වර්ෂය වෙනුවෙන් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාගත්තු ක්‍රීඩකින් දෙදෙනෙක් ගැන ආකාශ් අම්බානි කියලා තිබුණ මෙහෙම කතාවක්. ඇත්තට මේ වෙන්දේසියේදී අපිට සුවිශේෂී ක්‍රීඩකයෝ දෙන්නෙක් වන ලසිත් මාලිංගත්, යුවරාජ් සිං ක්‍රීඩකයෝ දෙන්න අපේ කණ්ඩායමට එකතු කරගන්න අවස්ථාව ලැබුණා. ඒක අපිට ලොකු වාසියක්. විශේෂයෙන් අපි ලබා දුන්නු ලංසුවටම මේ ක්‍රීඩකින් ලබා ගන්න හැකියාව ලැබීම අපි පැත්තෙන් ලොකු වාසියක් අපට සිද්ධ වුණා. ඒ වගේම අපේ කණ්ඩායමට අපි නවක ක්‍රීඩකින් ලබා ගන්නත්, ළමක ක්‍රීඩකින් ඇතුළත් කර ගන්නත් අවධානය යොමු කරා. ඉතින් ඒ අයටත් අපි ලංසුව තිබ්බා. ඉතින් ඒ නවක ක්‍රීඩකින්ට මේ ක්‍රීඩකයෝ, මේ සුවිශේෂී ක්‍රීඩකයෝ දෙන්නෙක් එකතු වෙලා අපේ කණ්ඩායමට ජයග්‍රහණ අත්කර දෙන්න අවස්ථාව සැලසෙයි කියලා අපි විශ්වාස කරනවා. වගේම ඇත්තටම ජයග්‍රහී ගමනක් යන මේ ක්‍රීඩකයෝ දෙන්නගෙන් අපිට ලොකු වාසියක් සැලසෙනවා කියලා ආකාශ් අම්බානි කියලා තිබුණා. ඒ වගේම මේ දෙදෙනා නියෝජනය කරපු කණ්ඩායම් ලෝකස්ලාන ජයග්‍රහණය කරද්දී ඒ ජයග්‍රහණයන් වලට තමගේ දායකත්වයේ උපරිමයෙන් ලබා දීපු ක්‍රීඩකින් දෙදෙනෙක් විදිහට ආකාශ්, ලසිත් සහ යුවරාජ් සිං ගැන මතක් කරලා තිබුණා. ඒ වගේම සන්රයිසර්ස් කණ්ඩායම පසුගිය IPL කුසලානය ජයග්‍රහණය කරද්දී ඒ කණ්ඩායම නියෝජනය කරපු දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට යුවරාජ් සිං තමගේ හැකියාව උපරිමයෙන් පෙන්වුවා. වගේම ලසිත් මාලිංග ගැන සඳහන් කරන ආකාශ් අම්බානි කියලා තිබුණේ ලසිත් ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරපු විදේශ ක්‍රීඩකයන් අතරින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට දැඩිම ලොකුම සේවය කරපු ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග කියලා. ඒ වගේම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉන්දියා ජාතික කණ්ඩායමට ගිය ක්‍රීඩකයෝ ගැන ආකාශ් අම්බානි කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම පාණ්ඩේ සහෝදරවරු වගේම බුම්රා අපේ කණ්ඩායමේ සෙල්ලම් කරලා තමයි ඉන්දියා ජාතික කණ්ඩායමට ගියේ. ඇත්තටම මුම්බයි ඉන්දියන්ස් කියන්නේ එකම පවුලක්. අපේ පවුලේ ක්‍රීඩකයෝ ඒ විදිහට ජාතික කණ්ඩායමට යාම පිළිබඳව ඒ පවුලේ සමාජිකයෙක් විදිහට මට තියෙන ලොකු සතුටක්. ඒ වගේම 2019 IPL තරගාවලිය පිළිබඳව අවසන් වශයෙන් අම්බානි අදහස් දක්වලා තිබුණා. මෙවර අපි කණ්ඩායමක් විදිහට අනෙක් කණ්ඩායම් ඔක්කොමන්ට කලින් ලොකු සූදානම්කින් තමයි මේ තරගාවලියට ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන් අපේ කණ්ඩායමට පුහුණු කරුවෙක් විදිහට සහිර් ඛාන් මෙවර එකතු වෙනවා. ඉතින් මහින්දගේ සැලසුම් එක්ක ඔහුත් එකතු කරගනිමින් අපේ කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙවයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අම්බානි අවසන් වශයෙන් හිනා වෙවි කියලා තිබුණේ මෙවර අපි තරගයට පිවිසෙන්නේ නිකම්ම නෙමෙයි. අපි පළවෙනි තරග දෙකම ජයග්‍රහණය කරමින් තමයි වෙනදා වගේ පළවෙනි තරග දෙක පරදීන්නේ නැතුව මෙවර පළවෙනි තරග දෙකම ජයග්‍රහණය කරමින් තමයි අපි තරගය ආරම්භ කරන්න කියලා අම්බානි හිනා වෙවි කියලා තිබුණා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෝ හැටියට මෙතෙන්දී අපිටත් සතුටු වෙන්න ආඩම්බර වෙන දෙයක් තියෙනවා. ඒ තමයි අම්බානිලට ඉන්දියා ක්‍රීඩකයන්ටත් වඩා ශ්‍රී ලංකාවේ මහේල වගේම ලසිත් මාලිංග ගැන තියෙන විශ්වාසය. ඉතින් ඒ ගැන අපිට තියෙන ලොකු ආඩම්බරයක්. ඉතින් මේ වීඩියෝ එකට කැමති ඔබ අපේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්නත්, ඔබේ අදහස කමෙන්ට් කරන්නත්, ඔබ යහනෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත්, තාමත් අපේ channel එකට subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සැපරි තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.